පැත්තකයක් ඇත්තක කියන හිරු රාත්‍රී හත ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා බේසිංහ මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල උතුරේ ඡන්දය පවත්වන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන් පසුවයි ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර රැලියේදී කියයි විපක්ෂ නායකවරයා සටනට සැරසෙයි අනෙක් සජාතික පක්ෂය පමණ නෙමෙයි අනෙක් සංවිධාන ගණනාව වෘත්තීය සමිතිය එකට ඉන්නේ කියන්නේ ඒ ගන්නා ක්‍රියාමාර්ගයට අපේ සම්පූර්ණ සහාය තියෙනවා ඒ සහාය වචනවලට සීමා කරන්නේ නැහැ බස් ගාස්තු වැඩි වෙයිද ඒක ඇත්තටම දැනට මම හිතනවා කැබිනට් අනුකාරක සභාවත් තිබා ඉතින් දේ තීන්දුව එයිනේ මොකද අපි ඒකට උඩින් වචන පාවිච්චි කරන එක වැරදි මහියංගනයේ ත්‍රිරෝද රත අනතුරක් තිදෙනෙකුට මරු කැඳවයි උතුරේ ඡන්දයද පවත්වමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අදට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 62 වන සංවත්සර උළෙලට සහභාගී වෙමින් ජනාධිපතිවරයා කුරුණෑකලදී මේ අදහස් පළ කළා දවසේ පුවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 62 වෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා ඒ නිමිත්තෙන් පැවති රැලිය පැවැත්ුණේ කුරුණෑකල මාලිගා පිටියේදී සංවත්සර උත්සවය සඳහා සහභාගී වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් කුරුණෑකල නගරයට පැමිණ සිටියා. මාලිගාපිටිය දක්වා පක්ෂයේ මැති ඇමතිවරණ මෙතුළු පාක්ෂිකයන් පළපාලියකින් ගමන් කළේ කුරුණෑකල නගරයේ සිටයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාලිගාපිටිය වෙත පැමිණියේ රැස්ස සිටි පිරිසගේ හරසර මැදයි. පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජන රැලි මාලාවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර උළෙලට සමගාමීව ආරම්භ වීම විශේෂත්වයක්. සියලුම ජනතා නියෝජිතවරුන්, ඒ වගේම හිතවතුනි, සහෝදර සහෝදරයනි, මට වරදගෙන දුනා අපේ අපේක්ෂක මහා ඇමති අපේක්ෂකවරුන්ගෙන් ඉලා හිතවතුනි. මොකද මම හැම තැනම තියෙන්නේ ඔක්කොම මහා ඇමතිවරු, මහා ඇමතිවරු. නිකම් mantri වෙන්න කවුරුවත් අරන් කරන්නේ නැහැ. ඒකින්ද ඔක්කොම මහා ඇමතිවරුන්ගෙන් අවසර. කුරුණෑගල තමයි තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල ඒ වගේම පළවෙනි සම්මේලනයත් පැවැත්වුවේ අද 62 වෙනි සම්මේලනය තියෙන මේ නගරේ කියලා තමුන්නාන්සලාට මතක් කරන්න ඕන ඒ කුරුණෑගලයි කියලා. අපි හැමදාම ඉතිහාසයට ගරු කරා. ඉතිහාසයට ගරු කරා වගේම මේ රටේ සියලු වාමාංශික බලවේග ඒකාරාශි කරගෙන ගමන් ගන්නත් අපි ඒ ඔවුන් මේ රටට කරපු ඒ කැපවීම අපි නිතරම ගරු කරයි කියන එකත් අපි මතක තියාගන්න. මේක රෝසමල් යානාවක දාලා ආපු ගමනක් නෙවෙයි මේ දුෂ්කර ගමනක් පක්ෂයේ බලය අරගෙන පක්ෂයේ අරමුණ ක්‍රියාවට නංවනවා නම් දේශීය විදේශීය බලවත් අභියෝගවලට අපිට මූණ පාන්න වෙනවා ඒක තමයි ඓතිහාසික සත්‍ය ඉතින් ඒ නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට එන අයත් අනාගතයේදී මේ අභියෝගවලට මූණ පාන්න ඒ ශක්තිය ලබාගෙන එන්න ඕන අපි ලේබල් කරන්න හදනවා බැරි අය එක්සත් ජාතික පක්ෂයේ ලොක්කට බැරි නම් මම මොකද කරන්නේ අපි බලයට ආවේ 2005 එදා ඉඳලා අද වෙනකොට මැතිවරණ ගියේ 11ක් තියලා තියෙනවා දැන් මීට වඩා මොකද ප්‍රජාතන්ත්‍රවාදය උතුරේ ත්‍රස්තවාදය නැති කරලා උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දුන්න ඡන්දයක් දීලා ඕන කෙනෙකුට ඡන්දෙ දෙන්න ඉතින් ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවද දවසේ පුවත සංවර්ධනයේ ප්‍රතිලාභ රජයේ සේවකයින් වෙත නොලැබෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ අද සිය කාර්යාලයේදී වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් හමු වූ අවස්ථාවේදී. රාජ්‍ය වෘත්තීය සමිති නියෝජිත හමුව අද පසුරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්තුණා. මේ අවස්ථාවට විපක්ෂ නායකවරයා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් එක්ව සිටියා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිවීම ජීවන වියදම මෙන්ම කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. 2500 පඩි වැඩි කරනවා කියලා අන්තිමට 750ක දීමනාවක් දීලා තියෙනවා. 105 වැඩිවීම දෙන්නේ මාස 3කට සැරයක්. ලෝකේ කොහෙද මං අහනවා පඩි ගෙවන්නේ මාස 3කට සැරයක්. ආණ්ඩුවට මුදල් නැහැ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න. පඩි වැඩි කරන්න මුදල් නැති වුණාට ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා නැව් නැති වරායක් හදන්න මුදල් අරගන්න හම්බන්ත. ආශ්‍රය නැති ගුවන් තොටුපළක් හදාගන්න මත්තල. ක්‍රීඩක වෙ නැති ක්‍රීඩාංගනයක් හදාගන්න සූර්යවැව. මේ ණය ගෙවන්න ඕන කියලා අධ්‍යාපනය කප්පාදුවක් තියෙනවා. සෞඛ්‍ය කප්පාදුවක් තියෙනවා. රටේ සංවර්ධනයක් ඇති වුණාට රටේ සේවක පිරිසගේ සාක්කුවට
ඒක වාසිය ලැබෙන්නේ නැහැ. මේ රජයේ සේවකයන්ට මම කියන්නේ මේ සඳහන්ට ඡන්ද දෙන්න එපා. එය ලෑස්ති නැහැ මේ රටේ රාජ්‍ය සේවකයන් ගරු කරන්නේ. يعني එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි අනික් සංවිධාන ගණනාවක් වෘත්තීය සමිතිය එකට ඉන්නේ. ඒ ගන්නා ක්‍රියාමාර්ගයට අපේ සම්පූර්ණ සහාය තියෙනවා. ඒ සහාය වචන වලට සීමා කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය නොමකෙවීමේ උත්සාහයක රජය පසුගිය දිනවල නිරත වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. පොලිසිය සිවිල් අමාත්‍යාංශයක් තුල තැබිය යුතුයි කියන අදහස LLRC report එකේ තියෙනවා. දැන් ආණ්ඩුවට ඕනකම තිබ්බා පිළි මහත් මෙනකොට පෙන්වන්න LLRC report එකේ තියෙන එක කරුණක් අපිට කරාගෙන. හැබැයි කරේ බොරු. නීති හා සාමාජ සම්බන්ධ අමාත්‍යාංශ කෙනෙක් හදලා ඒක තියාගත්ත නැවත වතාවක් ජනාධිපතිතුමායි අරදී. ඒකේ ලේකම් දුරටපත් කරා හිටපු මේ ජෙනරාල් කෙනෙක් වෙච්ච නන්ද මල්ලවරච මහත්තයා. දැන් ආණ්ඩුව හිතන් ඉන්නවද මේකෙන් කොමසාරිස්තුමිය රැවටෙයි කියලා. එතුමියගේ ප්‍රකාශය තියෙනවා මේ අලුත් අමාත්‍යාංශ කඩුවක හොඳයි නැවත වතාවක් ජනාධිපතිවරයාට තියාගත්ත එක හොඳ නැහැ කියලා තියෙනවා. නැති ප්‍රශ්නයක් මේ වார்த்தාවට එකතු වෙලා. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රකාශය පිළිබඳවද මෙහිදී ටිල්වින් සිල්වා මහතා අදහස් පළ කළා. නම කියන්න වටින් නැති ඇමතිවරයෙක් පිළි මහත්මට අපහාස කළා. කසාද බඳින කතා කළා. ඒතොර ආණ්ඩුව මොකද ගත්තත් ප්‍රියවර මොකක්වත් ගත්තේ නැහැ. ඒකෙන් පෙන්වන ආණ්ඩුවට ප්‍රතිපත්ති නැහැ කියලා. ඒක කියන්න තිබුණේ අර මහනුවර පොලිසියට. මේ දසල ඒගොල්ලෝ කසාද බඳිනවනේ. පොලිසිය සුණකාංශේ. මනාලිය ඉතුරු වෙච්චා තව ඇති. දැනට බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණ ගැනීමට බලය ඇත්තේ රජයට පමණක් බවයි. තමන් ඉල්ලා සිටි පරිදි බස් ගාස්තු වැඩිවීමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් සැප්තැම්බර් මාස පළමුවෙනිදා සිට 10%කින් බස් ගාස්තු ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගෙමුණු විජේරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළා. මේ බස් ගාස්තු අපි වැඩි කරන්න තීරණය කරා 10%ක බස් ගාස්තුවක් වැඩි කරන්න සැප්තැම්බර් මාසේ පළවෙනිදා සිට. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පනත කිසිම තැනක නැ බස් ගාස්තු සම්බන්ධයෙන් මැදිහත් වීමට නෛතික හැකියාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ බස් ගාස්තු තීරණය කිරීම පිළිබඳව තමන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ බවයි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට එවල තියෙනවා කොමිෂන් සභාවෙන් සින් අනුමත කරන ලබන ගාස්තු චක්‍රයේ අඩංගු ගාස්තු වලට වඩා වැඩි ගාස්තුවක් මගී සේවා අවසර පත්‍ර ලාභියා විසින් අය කරන ලැබුවොත් එහි පනතේ 31.1 වගන්තියේ දක්වා ඇති ක්‍රියාපටිපාල අනුගමනය කිරීමෙන් අනතුර ඒකී මගී සේවා අවසර පත්‍ර අවලංගු කිරීමට කොමිෂන් සභාවට බලය ඇත. ඒ බලපත්‍ර කොන්දේසිය ගැසට් කරලා නැහැ. ගැසට් කරපු නිසා ඒක නීතියක් නැහැ. අපි තීරණය කළා මේ සතියේම ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් පුද්ගලික පවාන් සේවා අමාත්‍යාංශයටත් විරුද්ධව නඩු පවරන නඩු පවරලා අපි අහනවා විශේෂයෙන්ම බස් ගාස්තු සංශෝධන කිරීමේ නීත්‍ය අයිතිය කාටද තියෙන්නේ කියලා. අපි අභියෝග කරනවා හැකිනම් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයට විරුද්ධව නඩු පවරන්න. පහුගිය දවස්වල මම දැක්කා බස් ගාස්තු වැඩි කරපු දර්ශකෙත් එක්ක දාලා තියෙනවා. මේක මේ වගකීමක් ඇතුව කළ යුතු දෙයක්. හේතුව තමන්ට අයිති නැති දෙයක් ගැන ප්‍රකාශ කිරීම ක්‍රියාත්මක කිරීම අයිතියක් නැහැ. මොකද බස් ගාස්තුව 9-10 කරන්න යාට පුළුවන් නම් තව තව දේවල් කරන්න පුළුවන් වෙයිනේ. හෙටයිද කියන රජයට ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. නෑ නෑ ගමනාගමන කොමිෂන් සභාවෙන් බලපත්‍ර ගන්න ඕන එන්න මගේ කඩේ ගාවට ඉදිරි මම බලපත්‍ර නිකුත් කරනවා. මෙම වසරේදී බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුවන්නේ දැයි මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විමසා සිටියා. මම හිතන්නේ අර ලංකා පෞද්ගල බස් හිමියන්ගේ සංගමයෙන්ම තමයි කාරණා වුණා. එයා තමයි ඕන උත්තර දෙන්නේ. දැනට බස් ගාස්තු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඇත්තටම දැනට මම හිතනවා කැබිනට් අනුකාරක සභාවත් තිබ්බා. ඉතින් ඒ තීන්දුව එයිනේ. මොකද අපි ඒකට උඩින් වචන පාවිච්චි කරන එක වැරදි. ඒකයි මම මේ කියන්නේ. මම කවුද කියලා මම දැනගෙන වැඩ කරනවා. නැතුනම් බරි පටලවිලා. ඉතින් මම දන්නවා අපිට වැඩි හුඟක් උඩින් තමයි ඒව තියෙන්නේ. ඉතින් අපිට තීන්දුවක් දෙයි. හිරු ප්‍රවෘත්ති විශේෂාංග ගැන දේශපාලඥයන් හරිම උනන්දුවෙන් කතා කරනවා. ඒ මොකද කියලා දැනගනිමු රට වටකර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. බලාත්සභාව ඕනේ නැතේ කියලා කියාගෙන හිටපු පිරිසක් හිටියා. මෙයා අපි ආණ්ඩුව ඇතුලේ. දැන් ඉතින් මේක තියන්න තීන්දුව කරගත්තට පස්සේ එයා දැන් කවුරුත් න්‍යාන වෙලා ඉන්නවා. දැන් මේ රට ආයේ පිටිපස්සට ගන්න දතකට මානගෙන බලාගෙන ඉන්න බලවේග ඕන තරම් ඉන්නවා රට ඇතුලෙත් ඉන්නවා එළිය ඊට වඩා ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී රටක් විවිධ අදහස් තියෙනවා විවිධ මත තියෙනවා අපි කරන එකම ඉල්ලීම තමයි උඩ බලාගෙන කියලා ගහන්න එපා කියලා. විශාල වැඩ කොටසක් අපේ රජයෙන් කරලා තියෙනවා යුද්ධයෙන් පස්සේ. පෙන්නන දෙයක් නැහැ. අපේ රටේ අපනයන අඩු වෙලා 120ක්. ගිය අවුරුද්දේ අපේ අවුරුද්දේ ආදායම මදි ණය වාරිකයි පොලිය ගෙවන්න. ඉතින් මේ සියල්ලම රජයේ වැරද්දෙන් සිද්ධ වෙච්චා. ප්‍රශ්නේ පෙන්නනවා. මාධ්‍ය අහන ඇමතිගෙන්. මේ ගමේ පාර ඕගොල්ලෝ මෙච්චර කල් තියෙනවා මේක කරලා නැහැ. මොකද්ද ප්‍රශ්නේ? ඇයි ප්‍රතිපාදනය වෙන් කරේ නැත්තේ? ඕගොල්ලෝ සමාලලට දාන මේ මාධ්‍ය වලින් දානවා. එක එක වැඩසටහන. එක එක නම් වෙලිය යනවා. CIA ඈ රතු මිනුත්තුව. කටවට කර බැන්දත් නැහැ. රතවට කර බැන්දත් කටවට කර බඳින්න බැහැ කියන segment එකේ දේශපාලඥයන් හාස්‍යයට ලක් කරන්නේ මාධ්‍ය සමහරක් දේවල් වලින් තමයි. රෙදි අඳගෙනද කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂ ජනතාවගේ ඡන්දය අරගෙන ගිහිල්ලා ආණ්ඩුවට හේතු වෙච්චි පබා නෝනලා පළාත් සභා ඡන්දවලට ගිහිල්ලා ආණ්ඩුවට පක්ෂව කෑ ගහනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි කොම එකට එකතු වෙලා මුළු ගමම එකම මතයක් ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දයාසිරි ජයසේකර මහැමති කිරීම සඳහා පෙළ ගැහුණා. හරි එහෙල තියලානේ ගන්න යන වෙලාවේ එහෙම තමයි ඉන්නේ. টপ මෑන් ජයසිරි ජයසේකර එහෙමනේ ඊට වඩා මිනිහෙක් නෑ වගේ කතා කරන්නේ. දයාසිරි ජයසේකර බලනකොට හෙට අනිද්ද නිකන් මේ නිකන් පඤ්ඤම් වෙලා යන හැටි. කොළොන්නාව ආසනයේ අබලන්න පැවති මාර්ග කිහිපයක් සංවර්ධනය කිරීමෙන් පසු ජනතා අයිතියට පත් කෙරුණා. මෙලෙස සංවර්ධනය වූ මාර්ග ජනතා අයිතියට පත් කෙරුණේ කොළොන්නාව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමිද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. කාලයක් තිස්සේ අබලන්න පැවති කොළොන්නාව ආසනයේ මාර්ග කිහිපයක් කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ සංවර්ධනය කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මාර්ග පහක් ජනතා අයිතියට පැවරුණා. ප්‍රථමයෙන් ජනතා අයිතියට පත් කෙරුණේ කොළොන්නාව ආසනයේ ශ්‍රී නන්ද මාවත සහ චොංගම පළමුවන පටුමග සහ දෙවන පටුමගයි. මෙහිදී කොළොන්නාව ජනතාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා හරසරින් පිළිගනු ලැබුවා. කාලයක් තිස්සේ තමන් අත්විඳි ගැටලුකාරී තත්වයට විසඳුම් ලබා දීම පිළිබඳව ජනතාව ආර් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට සිය කෘතඥතාව පළ කළේ මෙලෙසින්. මහවැළ මාර්ගය, වෙන්නවත්ත මාර්ගය සහ නවලෝකපුර මාර්ගද මන්ත්‍රීවරයා අතින් ජනතා අයිතියට පත් කෙරුණේ ඉන් අනතුරුවයි. එම අවස්ථාවට රැස්ව සිටි ජනතාව අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂ බෙහෙදයකින් තොරව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා තම ගැටළු වලට නිවැරදි විසඳුම් ලබා දුන් බවයි. මෙතන ගඟක් වගේ තිබිච්ච තැනක් අඩි 20ක් විතර වතුර වලක් තිබුණේ. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට මම මේක ප්‍රකාශ කරපු වෙලාවේ පාර හොඳටම හදලා දුන්නා. අපි දැන් මේ ඉන්න මාවත සකස් කරලා දුන්න එකට ඇත්තෙම අපේ ගම්වාසීන් ස්තුතිවන්ත වෙනවා. දුමින්ද සිල්වා මැතිතුමා ඉදිරි වැඩ කටයුතු කොළොන්නාව සංවිධායකතුමා වශයෙන් මාදින්නාවට ග්‍රාමයට ඉටු කරයි. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ආවයන් පස්සේ දැන් පාලම්, පාරවල්, නිවාස සංකීර්ණ, ගම් පාසල්වලට පවා අපිට සෑහෙන ආධාර ලබා දීම ගැන මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා අපේ කොළොන්නාව ආසනයේ ලොකු ආඩම්බරයක්, අපිට සත්‍යයක්. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා කොළොන්නාව ආසනයේ කරන වැඩ කටයුතු ටික කොළොන්නාවට ආලෝකයක්. හැම කෙනෙකුට උපරිම සලකනවා. පස්ස ભેදය, ಜಾති ભેදයක් එතුමාගේ කිසිම කෙනෙකු ආන්නේ නැහැ. බොහොම සන්තෝෂෙන් ඒ කටයුතු කළා තමයි එතුමා එවන්නේ. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් අපි දන්නවා කොළොන්නාව ශීඝ්‍ර සංවර්ධනය කරගෙන යනවා. එතුමා අපිටත් කොළඹ දිස්ත්‍රික් ජනතාවටත් ලොකු ආලෝකයක්. පිළියන්දල එගොඩ හේනවත්ත ප්‍රදේශයේ වතුර පිරී තිබූ වලකට වැටීමෙන් ඊයේ සවස දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ දරුවන් දෙදෙනෙක්. පිළියන්දල එගොඩ හේනවත්තේ පදිංචිව සිටි නවහැවිරිදි කවිඳු කශ්මීර සහ හත්හැවිරිදි නැගණිය කවිනි නිවර්තන ඊයේ සවස සිය මව සමග ඔවුන්ගේ ලොකු අම්මාගේ ගෙදර ගොස් තිබෙනවා. ඒ ඔවුන්ගේ උපකාරක පන්ති නිමවීමෙන් පසුවයි. මව සිය නැගණිය සමග කතාබහේ නිරතව සිටියේදී පුංචි කශ්මීර සහ නැගණිය සෙල්ලම් කිරීමට ගොස් ඇත්තේ මාර්ගය අසල පිහිටි ජලයේ පිරි වලක් වෙතයි. කැස්බෑව ජාලියගොඩ මාර්ගයේ ඉදිකිරන බෝක්කුවක් සඳහා කැණීම් කර ජලයේ පිරි මේ වලෙහි කිසෙල් කොටයක් යොදාගෙන
ඔවුන් සෙල්ලම් කිරීමේ නිරතව සිට තිබෙනවා. මව දරුවන් දෙදෙනා පිළිබඳව සෙවීම් කර ඇත්තේ ඔවුන් සෙල්ලම් කරමින් සිටි ස්ථානයේ නොසිටීම හේතුවෙන්. මව දරුවන් දෙදෙනා ගොඩගෙන පිළියන්දල රෝහලට රැගෙන ගියද ඒ වන විටත් මෙම දරුවන් දෙදෙනා එකට අවසන් ගමන් ගොස් තිබුණා. මඩපාද ශ්‍රී සුදර්ශන විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ කවිඳු කශ්මීර සහ කවිනි නිවර්තනා ඉගෙනුම ලැබුවේ හතර වසරේ සහ දෙවන වසරේ. නව පාසල් වාර්ය ඇරඹෙන අද දවසේ හැමෝම පාසල් ආවත් කවිඳු සහ කවිනිගේ මේසය සහ පුටුව හිස්ව පැවතුණා. මාර්ගයේ පිහිටි අනාරක්ෂිත මර උගුලක් කුඩා දරුවන් දෙදෙනෙකු ඔවුන්ගේ දෙමාපියන්ට අහිමි කර තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම මාර්ගයේ බොහෝ ස්ථානවල මෙවැනි අනාරක්ෂිත තැන් තිබෙන බවටයි. මේ වතුර ටික ඉස් කරන්න හරි කවුරු හරි දාලා ගියා නම් මේ දේ වෙන්නේ නැහැ කියන එක අපි කියන්නේ. ඒක කම්පැනි වගකීම. මෙතන වලක් තීච්ච දෙනක් නෙමෙයි. දැනුයි වලක් තියෙන. සංවර්ධනයේ නිසි ක්‍රමවේද භාවිත නොකිරීමේ බලධාරීන්ගේ වරදට අවසානයේ වන්දි ගෙවීමට සිදු වූයේ හෙට දින ලොව දිනන දරු දෙදෙනෙකුට වීම කනගාටුවට කරුණක්. මහියංගණයේ රන්දෙණි කළ ප්‍රධාන මාර්ගයේ මොරයාය දෙකේ කණුව ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු රියනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය සඳහන් කළේ ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ධාවනය වූ ටිපර රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී ඇති බවයි. රන්දෙණි කළ සිට මහියංගණයේ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර රථයේ ගැටී ඇත්තේ ඉදිරියෙන් ගමන් කළ කුඩා ලොරි රථයක් පසු කර යාමට උත්සාහ දැරීමේදී. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනා බරපතල තුවාල ලැබූ අතර ඔවුන් ඇතුළත් කළේ මිනිපේ මොරයාය ප්‍රාදේශීය රෝහලටයි. ඉන් එක් අයෙක් රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි අතර අනෙක් දෙදෙනා අනතුරුව මහියංගන මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. කෙසේ වෙතත් එම පුද්ගලයින් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණේ නැහැ. අනතුරින් මියගිය තිදෙනාම මිනිපේ මොරයාය ප්‍රදේශයේ පදිංචිකරුවා. සිදියෙන් මියගිය චන්දන පුෂ්ප කුමාර දෙද රුපියෙක්. ඔහු පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කර ඇත්තේ මහියංගන රථවාහන අංශයේ. තිදරු පියකු වන වසන්ත සඳරුවන් කුලසිරි යාපනයේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීමට භාජනය වී ඇත්තේ ඔහු නිවාඩු නිම වී යළි සේවයට වාර්තා කිරීම සඳහා යමින් සිටියේදී. අනතුරෙන් මියගිය අනෙක් පුද්ගලයා පීජී ජයතිලක නැමැති තිදරුපියෙක්. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. සැප්තැම්බර් 4 වෙනිදා දක්වා පැවැත්වෙන 6 වැනි දකුණු ආසියානු ආර්ථික සමුළුව කොළඹදී අද ආරම්භ වුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩියු ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. හසිත මඩවල ඝාතනයේ සැකකරුවෙකු සිට දැන් රජයේ සාක්ෂිකරුවෙකු සිටින සිංගප්පූරු සරත් නොමරා සිටීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්කුණවර්ධන මහතා 130ක කප්පමක් ඉල්ලා සිටීම සම්බන්ධව නඩුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගෙනුණා. එෙහිදී අදාළ චෝදනාව සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු අවසන් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් පසු නඩුව සැප්තැම්බර් 16 දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරිය එදින දක්වා වාස්කුණවර්ධන මහතා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. දැරණියගල නූරිවතු යායේ ඝාතනයට අදාළ සැකකරුවන් 21 දෙනා අද අවිස්සාවේල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් සැප්තැම්බර් 9 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කළා. මෙහිදී අදාළ ඝාතනයට සම්බන්ධ තවමත් අත්අඩංගුවට නොගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දැරණියගල පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් දෙදෙනාට රටින් පිටවීම තහනම් කරන ලෙස ආගමන යුගමන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී පළනි දිගම්බර මහ අමාත්‍ය අනුමුගම් තොන්නමන් මහතාගේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමට අදාළ නඩුව අද හැටන් දිසා අධිකරණයේදී කැඳ වූ අතර එදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙදෙනෙකු මුදල් සහ ශාරී රැප මත උදාහැරීමට නියෝග කළා. නඩු විභාගයේ යළි මේ මස 30 වෙනිදාට කල් තැබුවා.
සිරියා ගැටුම් නිමා කිරීම සඳහා හමුදාමය මැදිහත්වීමක අවශ්‍යතාවක් තමන් නොදකින බව අරාබි ලීගයේ මහලේකම් නබිල් එල් රාබි පවසනවා. ඔහු කියා සිටින්නේ මෙම ගැටුම නිමා කර ස්ථිරසාර සමයක් ළඟා කර ගැනීමට නම් දේශපාලන විසඳුමක් සෙවිය යුතු බවයි. ඒ ගැන තොරතුරු සමගින් දැන් ලොව වටා හිරු. අරාබිකරයේ රටවල් 18ක විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අරාබි ලීගයේ මෙම රැස්වීම පැවැත්ුණේ ඉජිප්තුවේ කයිරෝ අගනුවරදී. එහිදී අදහස් දැක්වූ මහලේකම් නබිල් එල් රාබි වැඩිදුරටත් කියා සිටියේ සිරියාවේ දේශපාලන ගැටුම් නිමා කිරීම සඳහා සාධනීය දේශපාලන මැදිහත්වීමක් සිදු කරනු විනා හමුදා මැදිහත්වීමක් ප්‍රතිඵල රහිත වන බවයි. අරාබිකරය තුළ යුද ගැටුම් හේතුවෙන් ජීවිත සහ දේපල විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් තවත් එවැනි ගැටුමක් අවශ්‍ය නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර සිරියානු අර්බුද සම්බන්ධයෙන් අමරිකානු මතය හුදකලා වන තත්ත්වයක් මෙවන විට මතුවී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ සිරියාවට යුදමය මැදිහත්වීමක් සිදු කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සිය එකඟතාව පළනු කිරීමත් ප්‍රංශය අමරිකාව සමග හවුල් මෙහෙයුමකට සූදානම් නොවීමත් යන කරුණුයි. මේ අනුව අමරිකානු ජනාධිපති ඔබාමා සිරියාවට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එරට කොංග්‍රස් මණ්ඩලයෙන් කළ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. කොංග්‍රස් මණ්ඩල සභිකයන් බහුතරයකගේ මතය වී ඇත්තේ අමරිකාවට තවත් විදෙස් රටක් සමග යුදමය ගනුදෙනුවක් අවශ්‍ය නොමැති බවටයි. නම්ලපිටියේදී පැවැත්වෙන 39වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය අදයි. අද පෙරවරුවේ පැවති තරඟ පිළිබඳ වාර්තාවක් ගෙනෙන්නේ එහි සිටින හිරු ක්‍රීඩාංශයේ කවිඳු ප්‍රනාන්දු සමගින් සාරංග පතිරණ. ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දවසේ දාලගු තරඟ සහ 12ක අවසන් තරඟ අදවසේදී පැවැත්ුණා. විශේෂත්වය වුණේ අද උදෑසන පැවති පළමු දහවන තරඟයේදීම නව තරඟ වාර්තාවක් බිහිවීම. අද උදෑසන මෙම නව තරඟ වාර්තාව බිහි කළේ දකුණු පළාතේ එල්.ඒ. නිමාලි ඒකාන්තා මීටර 800 තරඟ ඉසව්වෙන්. ඇයට ඉසව් අවසන් කරන්නට විනාඩි 2යි තත්පර 6.65ක කාලයක් ගත වුණා. පිට රටායත් එක්ක නැතුව තනියෙන් ලංකාවේ දෙවොල් හොඳම ටයිම් එකක් සමාදි වෙයි. තව ෆයිට් එකක් තිබුණා මං හිතුවා මේ ටයි ශ්‍රී ලංකා රෙකෝඩ් එකක්වත් බ්‍රේක් කරන්න පුළුවන් නේ කියලා. නිමාලි වර්තමානයේ මෙම ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවයි. ජීවත් වන්නට හිසට හරියමන් වහලක්වත් නැමැති අය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මහමෙරක් නම් නෙවෙයි. මගේ නිවස පොල්ලත් නිවසක් තියෙන මට මන් නිවසක් ඉල්ලන්න නැහැ. මට ග්‍රවුන්ඩ් එකක් නැහැ ට්‍රේනින් කරන්න. මීට වැඩිය මට දක්ෂතා දක්වන්න පුළුවන්. මට ග්‍රවුන්ඩ් එකක් නැති එක තමයි ලොකුම අඩුපාඩුව තියෙන්නේ. මං ගත් ජනාධිපතිතුමා ජනාධිපතිතුමා අපේ ගමේ නිසා මං හිතනවා අවධානය යොමු කළා ග්‍රවුන්ඩ් එකක් හදලා දෙයි කියලා. ඒක තමයි ඉල්ලන් තියෙන ලොකුම ඉල්ලීම. විශේෂත්වය වුණේ කාන්තා මීටර 800 සව්වේ ඍදී සහ ලෝකඩ පදක්කම් දෙකත් දකුණු පළාතට හිමිවීමයි. මීටර 800 පිරිමි තරඟ ඉසව්වේ රම්පදක්කම දිනා ගන්නට දකුණු පළාතේ PH ශමල් සමත් වුණා. ඒ විනාඩි 1යි තත්පර 52.47කින් ඉසව්ව අවසන් කරමින් මධ්‍යම පළාතේ JP විමලසිරි පිරිමි දුරපෙන්වීමේ ඉසව්වේ රම්පදක්කම දිනා ගත්තා. ඔහු එහිදී දැක්වූ දක්ෂතාව මීටර 7.49ක්. නැගනීර පළාත නියෝජනය කරන ජෝයි ධනුෂ්ක පෙරේරා පිරිමි යගුලිය දැමීමේ තරඟ ඉසව්වේ රම්පදක්කම දිනා ගන්නට සමත් වුණා. ඒ මීටර 14.85ක දක්ෂතාවක් දක්වමින් පිරිමි රිටිපැනීමේ ඉසව්වේ රම්පදක්කම දිනාගත්තේ වයඹ පළාතේ KK බාලසූරිය. සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ඔහු මීටර 4.62 කුසක් තරණය කළා. 39වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දැල්පන්දු අවසන් තරඟය පැවැත්ුණේ බස්නාහිර පළාත සහ දකුණු පළාත අතර. එම තරඟයේ ලකුණු 65.42ක් ලෙස ජයගත් බස්නාහිර ක්‍රීඩිකාවන් රන්පදක්කම දිනාගත්තා. තරඟයේ පළමු වරදේ නිමා වුණේ ලකුණු 35.19ක් ලෙස බස්නාහිර ක්‍රීඩිකාවන් පෙරමුණේ පසුවද්දී. මේ තොරතුරු අපි ඔබට කියන්නේ ක්‍රීඩා මාත්‍යංශයේ සහයෝගය ඇතිව අද පස්වරුවේ පැවැත්වුණු උණුසුම් තරඟවල තොරතුරුත් අරගෙන අද රාත්‍රී 9:30ට කමිදුත් මා සූදානම් ඔබ මුණ ගැසෙන්නට එතෙක් සමු ගන්නවා නාවලපිටියේ සිට. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ නිමාවට පත් කරනවා. නැත්නම් නැතුව ඇත්ත දැන ගැනීමයි අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලි තමිමු රාත්‍රී 9 අයිතිකට. අයබෝන්.